නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සැබෑම සාන්තිය, සැබෑම සාමය, මේ කිසිදු කරුණක් ගැන නොදැන සිටි ලෝකයට සැබෑම සාන්තිය, සැබෑම සාමය ඒ ඇති කරගන්නා හේතු මේ සාමය පිළිබඳ සියලූම කරුණු තත්ත්වාකාරෙන් දැන අවබෝධ කරගෙන ලෝක සත්‍යයට දේශනා කළා වූ මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 74 වැනි රුක්ඛ ධම්ම ජාතක දේශනාව. සාදු සම්බහුලා ඥාති අපි රුක්ඛා අරඤ්ඤජා වාතෝ වහති ඒකට්ඨං බ්‍රහන්තං පි වනස්පතින්ති. බොහෝ නයෝ සෝභමාන වෙති. ආරණ්‍යේ හටගත් වෘක්ෂයෝ පවා ඝනව සිටියාහු සෝභමාන වේ. වාතය එකලාව සිටියා වූ අතුපතර ඇති මහත් වූ වන දෙතුරුකද මුලිනුපුටා හෙළයි. ජාතියක් ඒ තමන්ගේ ජාතිකත්ව අනිත් ජාතින් පෙළන්නට යොදාගන්න, ආගමිකයන් ඒ තමන්ගේ ආගමිකත්ව අනිත් ආගමිකයන් පෙළන්නට යොදාගන්න, කුල ගෝත්‍රත්වය අනිත් කුල ගෝත්‍රවල මිනිසුන් පෙළන්නට යොදා ගන්න, මේ ආකාරයෙන් මේ ලෝකයේ පවතින කරුණු අසාමය පිණිසම යොදා ගන්න සත්‍යයන් බහුල මේ ලෝකේ. කෙනෙකුට පුළුවන් නම් බාහිර අභ්‍යන්තර සැබෑම සාමය සාන්තිය උදා කරන මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට, එවන් උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙන තැනැත්තා සැබවින්ම ඉතාම වාසනාවන්තයි. එසේ වාසනාවන්ත ගුණයකින් හෙබි සැබවින්ම වාසනාවන්ත පින්වතුනි, අපි දැන් මේ සූදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 74 වැනි රුක්ඛ ධම්ම ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. ගාථාව හාර්ථය දැනගත්තා, වචනාර්ථ විමසලා බලන්නට ඕනේ. සම්බහුලා ඥාතිය කියලා සඳහන් වුණානේ. මෙහිදී මේ සම්බහුලා කියලා අටකතා විස්තර කරන්නේ 4 සිට ලක්ෂය දක්වා සම්බහුලා කියලා මේ හඳුන්වලා තියෙනවා. එතකොට මේ 4 සිට ලක්ෂය දක්වා මේ ඥාතීන් නැත්තම් මේ සම්බහුලා කියලා මෙහිදී හඳුන්වන්නේ ඥාතීන් මේ විදිහට සම්බහුල වෙලා එකතු වෙලා වාසය කරන්න ඕනේ. සාධෘති එහෙම වාසය කරන එක හොඳයි. ඒක සෝභමානයි. ප්‍රශංසා කරන්නට ඕනේ. එහෙම වුණාම අනුන් විසින් ඒ සමගිව වාසය කරන අයව නසන්නට බෑ, විනාශ කරන්නට බෑ. අපි රුක්ඛා අරඤ්ඤජා මේ කැලේ තියෙන ගස්පවා ඒ එකතු වෙලා ඉන්නවා නම් අනිත් අයට විනාශ කරන්න බෑ. ඒ කියන්නේ මේ ගස්පවා සමගිය නිසා ආරක්ෂා වුණා කියන අර්ථයයි මෙයින් අපි දැනගන්නට ඕනේ. වාතෝ වහති ඒකට්ටං. මොකෙන්ද මේ වාතයෙන් ආරක්ෂා වුණා, හුළඟ හැමද්දී ආරක්ෂා වුණා. බ්‍රහන්තම්පි වනස්පතින්ති. එහෙම නැතුව තනි තනිව වෙන් වෙලා හිටපු මහා වෘක්ෂයෝ පවා මේ අසමගි බව, එහෙම නැත්නම් මේ තනිව වාසය කිරීම නිසා ඇද වැටුණා කියන එක තමයි අපි මෙහිදී තේරුම් ගන්නට ඕනේ. මොකද්ද පින්වතුනි මේ විස්තර උනේ? බුදු පියාණන් වහන්සේ කියන්නේ පින්වතුනි පාඩමක් ගන්න ඕන තැන නොපැකිලිව පාඩම ගන්නවා. උන්වහන්සේට මේ ಗುಣ මකුකමක් නැහැනේ. බුද්ධ සන්තහනේ බෝධිසත්ව අවදීපෝ මේ ಗುಣ මකුකම් තිබුණේ නැහැ. ඉතින් උන්වහන්සේ සතාසී උපාවගින්ද ගහකොළින්ද ඒ දේ බලන්නේ නැහැ. පාඩමක් ගන්න ඕන එතන පාඩමක් ගන්නවා.
අපට මේ ගස් කලන් වලින් පවා පාඩමක් කියලා දෙනවා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාවේදී. මේ ගස් කලන් උපකාර කරගෙන ඒ ගස් කලන් ගැන ඒ සම්බන්ධ කියවෙන පුංචි කතාවකින් සමගිය ගැන කියලා දෙන බුදු පියාණන් වහන්සේට සිද්ධ වුණේ මේ හිත් පිත් ඇති මිනිස්සු අසමගි වෙලා බේද වෙලා ඉන්න සිද්ධියක් අරබයා. වෙන කවුරුවත් නෙමේ පින්වත් මේ බුදු පියාණන් වහන්සේගේ මේ ගිහි සමයේ ඥාති සාක්‍ය කෝලිය මේ කුල දෙකේ ඒ මිනිසුන් ආරවුලකට පෙළඹුණානේ. ගංගේ වතුර බෙදා ගන්න බැරුව ඒ ආරවුලක් ඇති වෙච්ච වෙලාවේ බුදු පියාණන් වහන්සේ මේ ගන්තලයේ මැත්තේ ආකාශයේ නීල රශ්මි ධාරාවන් විහිදුවමින් වැඩ ඉඳගෙන ඒ ඥාති පිරිස සංවේගයට පමුණුවලා දේශනා කරන ජාතක දේශනාවලින් එකක් තමයි මේ රුක්ඛ ධම්ම ජාතක දේශනාව කියන්නේ. ඉතින් ඒ මොහොතේදී මේ බුදු පියාණන් වහන්සේ ඥාතිවරුනි මේ සමගි වෙලා ඉන්න ඕනේ. සමගි වෙලා හිටියාම මේ හිත් පිත් තියෙන මිනිස්සු සත්‍යව පමණක් නෙමෙයි ගස් කොළන් පවා ආරක්ෂා වෙනවා. ඉස්සර කාලේ හිමාල වනාන්තරේ තිබිච්ච ගස් පවා ඒ සමගි බව නිසා හොළඟින් ආරක්ෂා වුණා. මහා වාතයන්ගෙන් ආරක්ෂා වුණා කියලා ප්‍රකාශ කරපු වෙලාවේ ඒ ඥාතීන්ගේ ආරාධනයේ පරිද්දමයි බුදුරජාණන් වහන්සේ මේ රුක්ඛ ධම්ම ජාතක දේශනාවට අදාළ අතීත කතාව දේශනා කරන්නේ. පින්වතුනි මේ අට කතාවේ සඳහන් වෙනවා මේ සාක්‍ය කෝලිය ඒ යුද්ධ පිළිබඳ දීර්ඝ විස්තර සඳහන් වෙන්නේ කුණාල ජාතකයේ. ඉතින් ඒක නිසා මේ වර්තමාන කතාව පිළිබඳ දීර්ඝ විස්තර කුණාල ජාතකයෙන් දත හැකි කියලා. ඉතින් අතීත කතාව දෙසට අපි යමු වුණොත් පින්වතුනේ ඥාතීන්ගේ ආරාධනා පරිදි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඈත අතීතයේ මේ සතර වරන් දෙවරුන්ගෙන් එක් දෙව් රජ කෙනෙක් වෙන මේ විසවුණු රජතුමාගේ පදවිය නැති වෙනවා. ඒ කියන්නේ ඒ විසවුණු පදවියේ ඉන්න විසවුණු රජතුමා එයින් චුත වෙනවා. ඉතින් අලුත් දෙවි කෙනෙක් ඒ විසවුණු පදවියට සක්දේව විසින්පත් කරනවා. ඒ විසවුණු රජතුමා ඒ තමන්ගේ පිරිසේ ඒ දේවතාවුන්ට ප්‍රකාශ කරනවා කැමති කෙනෙක් කැමති තැනකින් විමාන ගන්න. ඒලාවේ අපි බෝධිසත්වයන් වහන්සේ දුරුක් දේවතාවෙක් කියලා තමයි උපත ලැබලා ඉන්නේ. තමන්ගේ ඥාතීන්ට කියනවා ඥාතීනි මේ වෙන වෙනම විමාන ගන්න එපා. අපි එක තැනක ගස් කොළන් වලට අරන් ගමු. ඉතින් මේ බෝධිසත්වයන් වහන්සේගේ ඒ දුරදිග බලා කරන නුවණැති ප්‍රකාශය පිළිගත්ත පිරිස ඒ විදිහට විමාන ගන්නවා. තව පිරිසක් කල්පනා කරනවා අපිට මේ එකට ඉඳලා වැඩක් නැහැ. අපි ගම් දනව් වල තියෙන මහත් වෘක්ෂ වලට අරක් ගන්නවා. එහෙම වුණාම ලාභ සත්කාරත් ලැබෙනවා. ඉතින් මේ විදිහට කල්පනා කරලා අනුවන තවත් පිරිසක් ඒ බෝධිසත්වයන් වහන්සේගේ ඒ යෝජනාව පිළිගන්නේ නැතුව ගම් දනව් වල පවතින ඒ වෘක්ෂ වලට අරක් ගන්නවා. පින්වතුනි ඔය සමයේහි මහා වාතයක් මේ දමදිව පුරාම හමාගෙන යනවා. ඉතින් මේ මහා සුළඟ හමාගෙන යන අතරේ අර ගම් දනව් වල තිබ්බ තනි මහා වෘක්ෂ මේ සියල්ලක්ම ඒ වාත වේගය නිසා බිමට කඩා වැටෙනවා. බොහොම විහිදී ගියපු දැවැන්ත ගස් පවා මුලින්ම ගැලවිලා බිමට වැටෙනවා. ඉතින් මේ වාතය හිමාල වනාන්තරයටත් එනවා. මේ හිමාල වනාන්තරය හරහා මේ වාතය හමන් ගියාට ඒ හිමාල වනාන්තරයේ ඒ සල්වනේ මේ බෝධිසත්වයන් ප්‍රධාන දෙවරුන් අරගෙන ඉන්න ඒ ගස් ඇති ඒ හිමාල වනාන්තරයේ සල්වනේ පුංචි ගහකටවත් මේ මහා වාතයට හානියක් කරන්න බැරි වෙනවා. මොකද මේ හැම ගහක්ම අතු වලින් එකට එක හේතු වෙලා බැඳිලා තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ සියලු දෙනාගේ ඒ බැඳීමෙහි මේ ගස් කොළන් වල තිබිච්ච බැඳිච්ච ගතිය නිසා එක ගහකටවත් මේ වාතයට හානියක් කරන්න බැරි වෙනවා. ඉතින් මේ වාත වේගය අවසන් වුණාට පස්සේ අර නැති වී ගිය විමාන ඇති දේවතාවරු තමන්ගේ දරුවනුත් අරගෙන බොහොම දුකටපත් වෙලා අඳමින් බෝධිසත්වයන් වහන්සේ වෙත එනවා. ඇවිල්ලා තමන්ට වෙච්ච සිද්ධිය ප්‍රකාශ කරන අදහසින් බෝධිසත්වයන් වහන්සේ වෙත පණිවිඩයක් යවනවා. මුණ ගැහෙන්න ඇවිල්ලා ඉන්නවා මේ විමාන නැති වෙච්ච දේවතාවරු කියන එක. ඉතින් ඒ පණිවිඩය අරන්ගෙන ඒ දෙවරුන්ට තමයි බෝධිසත්වයන් වහන්සේ
මේ අපි මුලින් දක්වපු ගාථාව දේශනා කරන්නේ. තියෙන දේ නාහන අයට ওই විදිහට වෙනවා කියලා. පින්වතුනි, ඒ ඥාති පිරිසට කරපු අවවාදය බුදු පියාණන් වහන්සේ. ඒ ගාථාව තමයි මේ ශාක්‍යයන්ගේ යුද්ධය සංසිඳීමේදී රුක්ක ධම්ම ජාතක දේශනාවට අදාළව දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ ගස් කොළන් පවා සමගිය නිසා ආරක්ෂා වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි, බුදු පියාණන් වහන්සේගේ මේ සමගිය අගය කියවෙන මේ ජාතක දේශනාව අපේ ජීවිතවලට මහත් වූ ආදර්ශයක් ලැබෙන ජාතක දේශනාවක් බව මනමින් හිතට ගන්නට ඕනේ. ඉතින් මේ විදිහට ප්‍රකාශ කරමින් බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරනවා. ඒ සමයේ පින්වත්නි, අර බුදු පියාණන් වහන්සේ, ඒ කියන්නේ බෝධිසත්ව අවදීයේ කරපු වචන අහලා ඒ බෝධිසත්ව දේවතාණන් සමග එකට සිටිය පිරිස තමයි මේ බුදු පිරිස. ඒ එකට සිටිය ඒ දේවතා පිරිසට අවවාද කරපු ඒ දේවතාව නම් දැන් මේ බුදු බවට පත්ව සිටින මම්ම වේදයි කියලා පූර්වාපර සංදි ගලපමින් බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරන්නේ. පින්වතුනි, මේ රුක්ඛ ධම්ම ජාතක දේශනාව එදාට පමණක් නෙවෙයි අදටත් අදාළ අද කාලයට බොහොම වැදගත් පාඩමක් කියලා දෙන ජාතක දේශනාවක්. ඉතින් ඒක නිසා මේ එකිනෙකාගේ ඥාන අනුවන එකිනෙකාට වැටහෙන්නේ. ඉතින් ඒ තමන්ට වැටෙන ආකාරයෙන් තේරුම් අරගන්නත්, නොදන්නා කරුණු ඒ දන්න අයගෙන් විමසලා බලලා මේ සමගිය අගය ගැන කියවෙන මේ ජාතක දේශනාව ගැන තව තවත් විස්තර දැනගෙන අභ්‍යන්තර වූ බාහිර වූ මේ සියලුම අසාමයික ගති අසාන්ති ගති දුරු කරලා සැබෑ මානසික සාන්තියනුත් සමාජයේ ජීවත් වෙද්දිත් බොහොම සාමයෙන් සමගියෙන් සාන්තියෙන් ජීවත් වන්නටත් මේ ජාතක දේශනාව ශක්තියක් උපකාරයක් කරගන්නට ඕනේ.